ඔබේ දරුවාට මෞඛිරි දෙන්නේ මෙන්න මෙහෙමයි. ළඟදීම අම්මා කෙනෙක් වෙන්න යන ඔයාට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක වැදගත් වේවි. ඒ වගේම ඔබත් පුංචි දරු පැටියෙක් ඉන්න අම්මා කෙනෙක් නම් මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම මතක ඇතුව බලන්න. අද අපි මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ පුංචි දරුවෙකුට හරියට මෞඛිරි දෙන විදිහ ගැනයි. පුංචි දරුවෙක්ට නම් ඉතින් මෞඛිරි කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඒ වුණාට මෞඛිරි දෙන එකෙත් හරි විදිහක් තියෙනවා. ඔබේ දරුවාට බඩගිනි වෙන හැම මොහොතකම මෞඛිරි දෙන්න. දැන් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. කොහොමද ඔබේ දරුවාට බඩගිනි කියලා අම්මා කෙනෙක් විදිහට අඳුනගන්නේ කියලා? දරුවාට බඩගිනි වෙන හැම වෙලාවෙම නිදා නොගෙන ඇහැරිලාම ඉන්නවා. ඒ වගේම තමයි අතපය සොලවසලව ඇඟිලි උරනවා. මෙන්න මේ වගේ ලක්ෂණ පෙන්නනවා කියන්නේ ඔබේ දරුවා බඩගින්න ඉන්නවා කියන එකයි. සමහර අම්මලා දරුවා නිින්දෙන් ඇහැරිලා අඬන්න ගත්තට පස්සේ තමයි කිරි දෙන්නේ. ඒ දරුවා ඇහැරිලා අත කටේ දාගෙන උරන්න ගත්ත වෙලෙම කිරි දෙන්න අම්මා කෙනෙක් වෙන ඔබ මතක තියාගන්න. කිසිම දරුවෙක් නියමිත වේලාවකටම කියලා කිරි බොන්නේ නැහැ. ගොඩක් වෙලාවට නිදාගත්ත දරුවෙක් පැය දෙකක් පහක් අතරතුරේදී බඩගිනි වෙලා ඇහැරෙනවා. කිසිම වෙලාවක දරුවාව බලෙන් ඇහැරවලා කිරි දෙන්න යන්න එපා. එක් පියවරකින් කිරි දීලා ඉවර වෙලා අනෙක් පියවරෙන් කිරි දෙන්න පටන් ගන්න. අම්මා කෙනෙක් වෙන ඔබ දැනගන්න ඕන කරන දෙයක් තියෙනවා. ඒ තමයි දරු පැටියා ඉපදිලා මුල් මාසයේදී පිට කරන මල මූත්‍ර ගණන ඔබ කිරි දෙන වාර ගණනත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියන එක. මේ විදිහට පළවෙනි මාසෙදී ඔබේ දරු පැටියාත් හොඳින් කිරි බොනවා නම් අනිවාර්යයෙන්ම දවසකට 6 වතාවක්වත් මුත්‍රා කරන්න ඕනේ. එහෙම උනේ නැත්නම් මෙහෙම වෛද්‍යවරයෙකුට පෙන්වන්න. ගොඩක් වෙලාවට අලුතින්ම අම්මා කෙනෙක් වෙන ඔබ දරුවාගේ පුංචි පුංචි වෙනස්කම් වලට පවා ගොඩාක් කලබල වෙනවා. එහෙම කියලා රැට දරුවා කිරි බීලා පැය 5කට වඩා වැඩි නිදාගත්තා කියලා කිසිම වෙලාවක කලබල වෙන්න එපා. මොකද ඒක හරිම සාමාන්‍ය දෙයක්. හැම දෙයකටම වඩා අම්මා කෙනෙක්ට වටින්නේ තමන්ගේ දරු පැටියයි. අන්න ඒ නිසාම මාස 6ක් යනකම් අනිවාර්යයෙන්ම දරුවාට මෞඛිරි විතරක්ම දෙන්න ඕනේ. අම්මා කෙනෙක් වෙන ඔබ රස්සාවක් කරන කෙනෙක් නම් මෞඛිරි දෙන්න අපහසු නම් වෛද්‍ය උපදෙස් ගන්න. යකඩ වුණතාවෙන් පෙළෙන දරුවන් මේ කාලෙදී ගොඩක් දකින්න පුළුවන් වෙනවා. ඒ හින්දා අම්මා කෙනෙක් වෙන ඔබ දරුවාට මාස 4ක් වගේ වෙනකොට වෛද්‍ය උපදෙස් අරන් යකඩ විටමින් අඩංගු වෙලා තියෙන බෙහෙත් භාවිතා කරන්නත් අමතක කරන්න එපා. කිසිම වෙලාවක දරුවාට මාස 6ක් යනකම් කැඳ, පළතුරු යුෂ වගේ දේවල් පොවන්න එපා. සමහර විට අම්මා කෙනෙක් වෙන ඔයාට දරුවාට කිරි දෙන එක ගැන හරි ඔයාගේ පියවරු ගැන හරි ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙමනම් ඒවට වෛද්‍ය උපදෙස් ගන්න. මේ විදිහට අපි කියපු දේවල් පිළිපැදලා ඔබේ දරුවාට මෞඛිරි දුන්නොත් ඒක ඔබේ සිඟිත්තාගේ පෝෂණයට වගේම වර්ධනයටත් ගොඩක් වැදගත් වේවි.